ඉතින් මුලින්ම ඔයාලා මෙන්න මේ විදියට අවසාන රැස්වීමට SLBFE එකට එන්න ඕනේ. ඉතින් මේ අවසාන රැස්වීම තියෙන්නේ SLBFE එකේ මේන් හෝල් එකේ. ඉතින් ඔයා පොඩ්ඩක් ඇවිදගෙන ඇවිල්ලා ඔයාලට පුළුවන් ඔයාලගේ කණ්ඩායමේ කට්ටිය මෙතෙන්දී හඳුනා ගන්න. ඉතින් ඔයාට තියෙන්නේ ඔයාට ගිහිල්ලා කැමති අසුනක වාඩි වෙන්න. ඉතින් මෙතෙන්දී ඔයාලට නිලධාරීන් උපදෙස් දෙනවා. ඊට අමතරව කොහොමද ඔයාලට වෙන්න ඕන වැඩ කටයුතු ටික කියලා දෙනවා. ඉන්න අනතුරුව ඔයාලට ෂෝට් ඊට්ස් වගේ දවල් ආහාර වේලක් මෙතෙන්දී හම්බ වෙනවා. ඉතින් ඔයක ඔයාලා භුක්ති විඳලා ඊට පස්සේ ඔයාලා මේ විදියට එළියට එනවා. ඉතින් එළියට ඇවිල්ලා ඊට පස්සේ SLBFE එකෙන් දාලා තියෙන බස් වලට ඔයාලා නගින්න ඕනේ. ඉතින් නැගලා ඔයාලට පුළුවන් ඔයාලගේ පවුලේ අයට ආචාර කරන්න. ඉතින් ඔයාලා දැන් බස් එක ඇතුලේ ඉන්න හින්දා ඔයාලට පුළුවන් මේ බස් එක ඇතුලේ ඉඳන් මේ විදියට ආචාර කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා රැගත් බස් ටික මේ විදියට කටුනායක එයාපෝර්ට් එක දක්වා පිටත් වෙනවා. ඊට පස්සේ ඔයාලා කටුනායක එයාපෝර්ට් එකට ආවට පස්සේ මෙන්න මේ විදියට කටුනායක එයාපෝර්ට් එකේ ඉමිග්‍රේෂන් එකෙන් ඔයාලව චෙක් කරනවා. ඉතින් ඔයාලගේ බැගේජ් චෙක් කරනවා, හෑන්ඩ් ලගේජ්, මේන් ලගේජ්. ඉතින් මෙතෙන්දිත් පුළුවන් ඔයාලගේ පවුලේ කට්ටියට මෙන්න මේ විදියට අවසාන වතාවට සමුදෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට සිදුවෙන්නේ මෙන්න මේ විදියට ඉමිග්‍රේෂන් එකෙන් ඔයාලව චෙක් කරනවා. ඔයාගේ පාස්පෝර්ට් එක, ඊට පස්සේ ඔයාගේ ගුවන් ටිකට් පත. ඊට පස්සේ එතනින් චෙක් කරලා ඉවුණාට පස්සේ ඔයාලව ඔයාලගේ අදාළ ගුවන් යානය නවත්තන ඒ ගේට් එක හොයාගෙන ඔයාලා යන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට මේ එයාපෝර්ට් එකේ දාලා තියෙනවා ටීවී. මේ ටීවී එකෙන් ඔයාගේ ෆ්ලයිට් නම්බර් එකේ අනුව ඒක නවත්තන ගේට් නම්බර් එක එහෙම දානවා. ඉතින් ඔයාලට තියෙන්නේ ඒ ගේට් නම්බර් එක හොයාගෙන යන්න. ඉතින් ඔයාලට ඩියුටි ෆ්‍රී එක තියෙනවා. ඉතින් ඩියුටි ෆ්‍රී එක හරහා මෙන්න මේ විදියට යනවා. ඉතින් ඔයාලගේ ගේට් නම්බර් එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ ගුවන් යානය එනකන් එතන රැඳී සිටින්න. ඉතින් මෙන්න මේ විදියට තමයි අපේ කණ්ඩායම මේ විදියට ගුවන් යානය එනකන් රැඳී සිටින්නේ. ඉතින් අපිට යන්න වෙලා තියෙන්නේ ශ්‍රී ලංකන් එයාලයින් එක තමයි ඉන්චොන් එයාපෝර්ට් එකට. ඉතින් ඔයාලට පේනවා අපේ කණ්ඩායමේ ගොඩක් කට්ටිය ඉන්නවා මේ වෙනකොට. ඉතින් ගුවන් යානය ආවා. ඉතින් ගුවන් යානයට යන්න යන්නේ අපි. ඉතින් මෙතෙන්දි ඔයාලගේ ගුවන් ටිකට් පත මේ ගුවන් සේවිකාවක් විසින් මේ විදිහට නැවත වතාවක් චෙක් කරනවා. ඉතින් මේ විදිහට චෙක් කරලා ඔයාලව මේ ගුවන් යානයට නැගවීම සඳහා ඒ ගුවන් පාලම දිගේ දැන් මේ විදිහට ඔයාලා යන්න ඕනේ. ඉතින් මේ විදියට ඔයාලට ගුවන් පාලම දිගේ ඔයාලගේ ගුවන් යානයට මේ විදියට නගින්න ඔයාලා මේ විදියට ඇවිදගෙන යද්දී ඉතින් ගුවන් යානයේ ඉන්නවා ගුවන් සේවිකා මහත්මියක් සහ මහත්මයෙක් ඉන්නවා. ඉතින් ඒ කට්ටිය ඔයාලව මෙන්න මේ විදියට ඒ ළඟට ගියාට පස්සේ ඉතාමත්ම සුවදශීලීව ආයුබෝවන් කියලා පිළිගන්නවා. මොකද මේක ශ්‍රී ලංකන් එයාලයින් එකක් හින්දා. ඉතින් ඔයාලා ඇතුළට ගියාට පස්සේ ඔයාලගේ සීට් අංකය හොයාගෙන ඒ සීට් එකෙන් ඔයාලා මේ ගුවන් යානය ඇතුලේදී ඉඳ ගන්න ඕනේ. ඉතින් ඉඳගත්තට පස්සේ ඔකට පේනවා දැන් යානය පිටත් වෙන්න තමයි යන්නේ. ඉතින් යානය පිටත් වෙද්දී ඒ අවශ්‍ය උපදෙස් ටික මේ විදිහට ඔයාලගේ ඉස්සරහ තියෙන ස්ක්‍රීන් එකේ මේ විදිහට පෙන්වනවා. ඉතින් යානය දැන් රන්වේ එකට අරගෙන තමයි තියෙන්නේ. දැන් ඉතින් අපි ශ්‍රී ලංකාවට බායි කියලා මේ විදිහට ගුවන් යානය ගුවන්ගත වීමට තමයි දැන් සූදානම් වෙන්නේ. ඉතින් මෙතෙන්දි තමා අපිට දුක දැනෙන්නේ. මොකද ඉතින් අපේ මව්බිම මේ විදිහට හැරදාලා අපි වෙනත් රටකට යනවා. ඉතින් ඔයාලට පේනවා දැන් අපි ඉහළ ගුවන් ආකාශයේ තමයි ඉන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට ගුවන් යානක යනවනම් පළමු අත්දැකීම ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ස්ක්‍රීන් එකෙන් ඔයාලට පුළුවන් අවශ්‍ය දේවල් බලන්න, සිද්ධුවක් අහන්න, ෆිල්ම් එකක් බලන්න, ඔයා ඉන්නේ කොතෙන්ද කියලා මැප් එක දාලා බලන්න. අන්න ඒ විදිහේ දේවල් ඔයාලට ඔයාගේ ඉස්සරහ තියෙන සීට් එකේ ඒ ස්ක්‍රීන් එක හරහා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් පළවෙනි කෙනෙක්ට යනවනම් මේක සුපිරි අත්දැකීමක් වෙනවා. මොකද ගුවන් යානයක මේ වගේ උඩු ගුවනින් යෑම ඔයාලට පේනවා, පල්ලෙහා වලාකුළු එහෙම තියෙනවා. ඉතින් අපි අපේ සිහින දේශයට තමා මේ විදිහට පිටත් වයන්නේ.
ඉතින් දැන් අපි ඉන්චොන් එයාපෝට් එකට මේ වෙලාවේ ගොඩ බැස්සා. ඉතින් දැන් අපි ඉන්නේ කොරියාවේ. ඉතින් කොරියාවට ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් ලොකු සැනසුමක් මේ වෙනකොට හැමෝටම දැනෙනවා. ආසන පටි සංඥාව ඉවත් වෙන තුරු ආසනවල රැඳී සිටින්න. ඔබගේ ආසනයට ඉයන්නේ නැති රාක්ක විවෘත කිරීමේදී ඒ වායේ භාණ්ඩ පහතට වැටීමට ඉඩ ඇති හේයින් ඒ පිළිබඳව ප්‍රතිසම් වන්න. ඔබගේ සියලුම ගමන් මළු යානෙන් පිටතට යන විට රැගෙන යාමට මතක තබා ගන්න. ඉතින් ඊට පස්සේ ගුවන් යානයේ උපදෙස් ලැබුණට පස්සේ අපි මේ විදිහට අසුන් වලින් නැගිරලා ඊට පස්සේ අපි යනවා ඉන්චොන් එයාපෝට් එකට. ඉතින් අපේ කණ්ඩායම මෙන්න මේ විදිහට දැන් ගුවන් යානෙන් එළියට ඇවිල්ලා ඉන්චොන් එයාපෝට් එකේ දිගටම අපි මේ විදිහට ගමන් කරනවා. මොකද ඉන්චොන් එයාපෝට් එකෙත් අපිව ඉමිග්‍රේෂන් චෙක් කරන හින්දා. ඉතින් ඉමිග්‍රේෂන් චෙක් කරලා ඊට පස්සේ අපි යනවා අපේ මේන් ලැගේජ් එක ගන්න. ඉතින් ඒක කියන්නේ අපේ ගුවන් යානයේ ආපු බෙල්ට් එකේ ඒක කැරකෙමින් තියෙනවා. ඉතින් අපි මේ බෙල්ට් එක හොයාගෙන මේ විදියට යනවා. ඉතින් අපේ මේන් ලැගේජ් එක ගන්න. හෑන්ඩ් ලැගේජ් එක අපේ ගුවන් යානයේ අපේ ළඟම තිබ්බ හින්දා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදියට අපි දැන් අපේ මේන් ලැගේජ් එක හොයාගෙන ඒ අවශ්‍ය බෙල්ට් එකට යනවා. ඉතින් අපි මෙන්න මේ විදියට අපේ බෙල්ට් එක හොයාගෙන අපේ මේන් ලැගේජ් එක මේ විදියට හොයාගෙන දැන් අපි යනවා අපේ කණ්ඩායම රැස් වෙන තැනට. ඉතින් මෙන්න මෙතෙන්දි ඔයාලට පුළුවන් ඔයාලා කටුනායකින් මාරු කරගත්ත එහෙම නැත්නම් SLBF එකකින් මාරු කරගත්ත ඒ ඩොලර් 200 නැවත වතාවක් ඔයාලට පුළුවන් කොරියන් වොන් වලට මෙතෙන්දි මාරු කරගන්න. ඉතින් මෙතෙන්දි ඔයාලව ගන්න මේ ට්‍රේනින් සෙන්ටර් එකේ නිලධාරි මහත්මයකෝ මහත්මියව අනිවාර්යයෙන්ම පැමිණලා ඉන්නවා. ඉතින් මෙතන මේ විදිහට පොඩි වෙලාවක් හිටියට පස්සේ ට්‍රේනින් සෙන්ටර් එක ඔයාලා දන්නවා දින 3ක පුහුණුවක් තියෙනවා. මෙන්න මේ විදිහට ඒ දින 3ේ ට්‍රේනින් සෙන්ටර් එකට යන්න ඔයාලව බස් වලින් තමයි මෙතෙන්දි රැගෙන යන්නේ. ඉතින් අපිවත් රැගෙන යන්න මේ වෙනකොට පේනවා බස් රථ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලගේ ඔයාලා ගෙනිච්ච හෑන්ඩ් ලැගේජ් එක මේන් ලැගේජ් එක මේ දේවල් ඔයාලා තල්ලු කරගෙන ඔයාලගේ අදාළ බස් එකට මේ විදිහට ඔයාලව අරගෙන යනවා. ඉතින් මේ ඊට පස්සේ ඔයාලට පුළුවන් බස් එක නැගලා ඔයාලගේ මෙන්න මේ විදිහට අදාළ ඔයාලගේ ට්‍රේනින් සෙන්ටර් එකට යන්න. ඉතින් මේ පහසුකම් එහෙන් ඔයාලට සලසලා තිබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි සාමාන්‍යයෙන් පැයකමාරක් විතර මේ විදිහට ගමන් කරනවා. ඊට පස්සේ මේ තියෙන්නේ අපි ඔයාලා හැමෝම මේ නවතින ට්‍රේනින් සෙන්ටර් එක. මෙන්න මෙතෙන්දි තමයි දින 3ක ට්‍රේනින් සෙන්ටර් එක කොරියාවේදී ලබා දෙන්නේ. ඉතින් ඔයාලට පේනවා තට්ටු සාමාන්‍ය තට්ටු ගානක් තියෙනවා. උස බිල්ඩින් එකක් එහෙම තියෙනවා. වටපිටාවේ බිල්ඩින් ගොඩක් එහෙම තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඕබෙගොන් ඒ කියන්නේ 500 වොන් කාසියක් දාලා ඔයාලට ඕන නම් කොෆි එකක් එහෙම බොන්න ඒ මැෂින් එහෙම මෙතනදී සවි කරලා තියෙනවා. ඔයාලට තියෙන්නේ ඕබෙගොන් කාසියක් දාලා ඔයාලට කැමති විදිහට චොකලට් පානයක් හරි කොෆි පානයක් හරි මෙතෙන්දී පානය කිරීමේ හැකියාව තිබෙනවා. ඊට අමතරව එහා පැත්තේ ඔකට තියෙනවා ඔයා කැමති බීම් වර්ගයක් බොන්න පුළුවන්. ඉතින් මෙතෙන්දි ඔයාලට දාන්න තියෙන්නේ චොනන් එකේ කොලයක් තමයි දාන්න තියෙන්නේ. ඒ කියන්නේ 1000ක් චොනමක කොලයක් දැම්ම නම් ඔයාලට මෙන්න මෙතන තියෙන බීම එක රා බැලීමේ හැකියාව තිබෙනවා. මෙන්න මෙතෙන්දි තමයි අපිට අපේ ලෙක්චර්ස් ලබා දෙන්නේ මේ දින 3ේ ට්‍රේනින් එකේදී. මෙන්න මේ කියන ලෙක්චර් හෝල් එකේ තමයි ඔයාලට ඔයාලට යම් යම් දේවල් සිදු කරනු ලබන්නේ. ඔයාලගේ මෙඩිකල් එක කරනවා, ඊට පස්සේ ඔයාලට බැංකු account හදලා දෙනවා, ලයින් ෆෝන් වගේ දේවල් මෙන්න මෙතෙන්දි තමයි ඔයාලට ගෙනත් දෙන්නේ. ඉතින් ඔයාලට පේනවා අපේ කණ්ඩායමේ කට්ටිය මේ වෙනකොට ගොඩක් ඉන්නවා. ඉතින් ට්‍රේනින් සෙන්ටර් එකේදී මේ විදිහට පෝලිමට ගිහිල්ලා තමයි අපේ ආහාර අපි ලබා ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති පෝලිමට අපි ලස්සනට ඇතුළට ගිහිල්ලා අපේ කෑම එහෙම නැත්නම් ආහාර වේල අපි ලබා ගන්නවා. ඉතින් මෙතෙන්දි කට්ටිය ගොඩක් ඉන්නවා. මොකද වෙනත් රටවල් වලින් පිරිසක් පැමිණලා ඉන්න හින්දා ඔක්කොලාම කවලමේ තමයි ඉන්නේ. ඉතින් අපි මෙන්න මේ විදිහට අපේ ට්‍රේනින් සෙන්ටර් එකේ උඩ තට්ටුවට තමයි මේ විදිහට අපි යන්නේ. ඉතින් මේ උඩ තට්ටුවල සාමාන්‍ය ලෙක්චර් හෝල් තියෙනවා.
ඉතින් අපි උඩටමාවම්. ඉතින් මේ ට්‍රේනින් සෙන්ටර් එකේ උඩම තට්ටුවට කොරියාවේ අවට ලස්සන තමා දැන් ඔබලට පේන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ ට්‍රේනින් සෙන්ටර් එකේ තියෙන ලෙක්චර් හෝල්. ඉතින් මේ ලෙක්චර් හෝල් වල තමා ඔයාලට ඔයාලගේ දෙන ඒ ක්‍රියාකාරකම් සිදු කරනු ලබන්නේ. ඔයාලට දෙන උපදේශ, ඊට පස්සේ ඔයාලට දෙන විවිධාකාර ක්‍රියාකාරකම් මෙන්න මේ තැන්වලදී තමා සිදු කරනු ලබන්නේ. මේ තමයි ඉතින් අපිට විවිධ දේවල් විවිධ උපදෙස් දෙන ලෙක්චර් හෝල් එක. ඉතින් මෙන්න මේ ලෙක්චර් හෝල් එකේදීම තමයි ඔයාලට අවසාන දවසේදී ඔයාලව කැඳවලා ඔයාලගේ ඇග්‍රීමන්ට් එක ඔයාලට එවුව සජන්නිම්ව මුණගස්සලා ඔයාලව සජන්නිම්ට බාර දෙන්නේ. ඉතින් එන්නේ ඒ විදිහට ඔයාලගේ සජන්නිම් ආවට පස්සේ ඔයාලව බාර දීලා මෙන්න මේ විදිහට තමයි ඉතින් ඔයාලව ඔයාගේ කම්පැනියෙන් ආපු සජන්නිම් හරි සමුනිම් හරි මේ විදිහට ඔයාලව ඔයාගේ කම්පැනියට එක් කරගෙන යන්නේ. ඉතින් අපි පළමු වතාවට මෙන්න මේ විදිහට පළමු වතාවට කොරියාවට යන කෙනෙක් ඔන්න ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් මේ ඇග්‍රීමන්ට් එකක් ඇවිල්ලා කොහොමද මේ අවසාන දේවල් ටික සිදු වෙන්නේ, ඔයාලා කොහොමද කොරියාවේ කම්පැනියට යන්නේ මෙන්න මේ විදිහට.